වෙලවදෙසන පහයි විනාඩී තුනයි ම ශ්‍රීල් කාගුවන්දලි සස්ථාවේ ස්‍රදේශී සවයයි. යහපත් ජනසමාජයක් උදෙසා සිත නිවණ බුදුබන සිත නිවන බුදුබන. ධර්මදේශනාමාලාවේ, අද දේශකාණන් වහන්සේ. හයන් තුඩුව මාබිම තායි ශ්‍රීලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිපතේ. ශාස්ත්‍රපති පූච්චපාද රාසගල සීවලී ස්වමීන්්‍රණන් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වය, ඉංගිරිිය මානාන උඩුකුමර අංක පනස්නොවෙන් දෙක නිවසේ පදිංචි, පේමලතා පල්ල තැන්න මහත්ම ප්‍රධාන, නಮෝතස් භගෙමතුು අරහතුು සම්මා සම්බුද්ධස් නಮෝතස් භගෙವතුು අරහතුು සම්මා සම්බුද්ධස් නಮෝතස් භගෙವතුು අරහතුು සම්මා සම්බුද්ධස් උට්ටහානවතෝ සතිමතු සුචීකම්මස් නිසම්මකාරිනෝ සං්ඥතස්සච ධම්මජීවිනෝ අපමත්තස් යසෝභි වඩතතිසාදුසාසා පින්මත්නේ මේ සූදානම ශ්‍රී ලංකාගුවන් ඉදිලි සේවේ ස්වදේශය සේවේ. මේ විකාශය වෙන ගුවන්විලි ධර්ම දේශනාව සඳහා පින්මත් ඔබ හැම සවන්දීමටයි බනහනෙක අපි දන්නා පින්කමක් කියලා. ධර්මස්ශ්‍රවනය කිරීම තුළින් අපි නොදන්නාදී දැනගන්න වගේීම දැනගත් කාරණා පිළිබඳව වඩා දැනුමක් ඇතිකටගෙන ඒ කරුණු තහ උරුකරගන්නා සේමේ. අපි දැනගත් කාරණ හොඳ යහපත් ගුණධර්ම පෝෂණී වන කාරණා නිසා අපි පවට බය ඇති පින්නට ලැදී ඇති කුසලයට කැමැති අකුසලයට අකමැති අය බවට පත්වීමට නිතර ණතර ධර්ම ශ්‍රවනය හේතුවෙනවා. අපි නිතර නිතර ශ්‍රවණය කිරීම ඉතාමත් මවශ්‍යයි අපේ චාරිත සංවර්ධනයට. අපි කුඩා කාලේද ගෙනගත්තදේ පුංචි පන්තිවල්ල පාසල් යන සමී ගෙනගත්තදේ ධර්මකරුණු උනාට ඒ ධර්මකරුණු පිළිබඳව සාමාන්‍යයේ ජීවිතයේදී තමන්ට තිබි් අත්දකීම් අඩුකම නිසා. ඒවා අපට විභාග සඳහා පමණ සීමන්කරගෙන ඒවා පිළිබඳව එතරන් තැකීමක් නැතුව කාලානු රූපු අපට අමතක වෙච්ච පරිසරයක් තමයි වඩා තිබෙන. නමුත් ක්‍රමාණකූලෝ පුච්චලයෙක් වැඩිහිටියෙක් බාට පත් වෙන්න වෙන්න. ධර්මයෙන් අප ඉගෙන ගත්ත දවල් පිළිබඳව අවශ්‍යතාව දෛනික ජීවිතයේදී අපට වඩාත් අවබෝධ වෙනවා දැනනවා හැඟෙනක්. එනිසා බනහන්න ඉදිරිපත්වන බොහෝ දෙනෙක් අපට පේනවා ජීවිතයේ සමහට සැඳෑ සමය එම නැත්තං අඩුතරමින් මධ්‍යම වයස්ස ගත කරනයි. ඉතා අඩු ප්‍රතිශතියක් තරුණයත් ඊටත් අඩු ප්‍රතිසතයක් පුංචි ළමයිනුත් අනහන්නේ දිරිපත්වෙන්. ඒකට අපි දොස් කියන්න අදහස් කරන්නේ නැත්තේ එ තමයි අපේ ජීවිතයේ ස්වභභාවය අවබෝධ කරගන්න අනුපිළිවෙල්. පුංචි කාලෙද කෙලිදොලින් කාලය ගත කරන ළමයි තමන්ට අවශ්‍ය වන්නේ විනෝධයෙන් ඉන්න ගමන් දෙමෝපියන්ගේ වූමනාවත් තමන්ට අවශ්‍යතාවත් පදනම් කැෙනගෙන අධ්‍යාපනය ආදය ලබමින්. පසුව රැකියාවක් සොයාගෙන ජීවිතය සාර්ථකරගන්න ඒ දරණු උත්සාහය නිසා ධර්මයට හුඟක් ලංමිච් ජීවිත නෙමෙයි කුඩාකාලි තරුණ කාලේ ගත කරන්න. ක්‍රමාණුකූලව වයිසට යනකොට අපිට හිතෙනවා බණට ලංවුහාම සැනසීමක් තියෙනවා. බනත්හකි ජීවත්වෙනකොට ප්‍රශ්නවල යතහා ස්වභාවේ අවබෝධ කොටගෙන ඇතිවන්නේ නැතිව ඉන්න පුලුවන්කම ලැබෙනවා ඒ බව හොඳට සිතට දැනෙන. එනිසා පින්වත් අපි හැම දෙනාම ඒ විදිහෙට කල්පනා කරගෙන තමයි නිරන්තරයම් ධර්මශ්‍රනය කරන්න. අපි ගිහි පැවිදි අපි කාටත් අපේ බුදු හාමුදුරුවෝ දේශනා කළේ නිරන්තරයම්ම බොහෝ කුසල් කරන්න කුසල් කිරීම නිසාම ත ව සිත පිරිසුදු වෙනවා කියලා කියන්නේ සිතේ තියන කෙලෙස් ප්‍රහීනවෙන බව ඒ කෙලෙස් ප්‍රවීන වනාම සිත උතුම් පාරිසුද්ධහත්වයට පත්වෙච්චි අවස්ථාව ලංඟාවෙන්න පිළුවන් අපි නිමන කියන්නේ ඒ වභාවයයි. අද අපි මාතෘකා කළ ගාථ ධර්මය මේ පන්න පිරිස බෞද්ධ අයවසයෙන් අපි කවුරුත් අත්පොතක්හැටියට සලකන්න ධම්ම පදේන ගාථක්. ඉන්නතුන්ට මතකඇති මෙ ධම්මපදයේ පොත බුදුහාමුදුුවන් වහන්සේ ඒ ස්ථානවෙල එ පන්සාලිස් වොසක් නැතන් අවරුදුහතලිස් පහ තිස්ස දේශනා කිරපු ධර්ම කාරණවෙල එක අවස්ථාවන් වලදි දේශනා කර ගාථපාටයන් එකතු කල්ලා හදාගත්ත පොතක් තමයි අපි ධමපදය කියන්. බෞද්ධ අපට මේ පොත්ත ලන්තරෙම අත්පොතක් හැටියට පවිච්චිකිරීම අත්‍යවශ්‍යයි සුදුසුයි. සෑම නිවසකම තේරුම් සහිත නිධානකතාදිය සහිත පොතක් තියෙන එකත් හරිම වටින. වැඩිහිට පින්වතුන්ට අපාරාධනා කරන්න කැමැති පුංචි දරුවන්ට ඇහෙන්න මේ ගාතා හයිෙන් සජ්ජායනය කල්ලාඒගාතාවල තේරුම් මගේ නිධහන කතාව ඒ දරුවන්ට විවේක අවස්ථාවන් වල කියල දෙන්න සත්තුරෂ කල්්‍යයාන්න මිත්‍රයෙක් වෙන්න කියලාපි වැඩිහිටි ඔබට කාරුණෙකෝ ආරාධනා කරන්න කැමැති. මොකද හේතුව මේ පොතේ තිබෙන එගාතා හාරසී විසතුනම ඉතාමත්ම වටිනා උපදේශ. අනගාරග ජීවිතයක් ගත කරන එම නැත්තම් මුනිවරයකුට භික්‍ෂුවකට පමණක් සීමන් නොවන. ගිහි ජීවිතය ගත කරන පින්වත් ඔබට. බේ දරුවට ඔබේ යාළුවට මිත්‍රට දහිනකව අත්‍යවශ්‍ය වෙන උපදේශ සහිත ධර්මකාරණා නිසා ඒ දමපදේන ගාතාවන් කටපාඩන් කරගෙන ඒවාය තේරුම් බලාගන්න උත්සාහ වෙනව නම් ගෙදර තිබෙන කාර්යාලයන තම් පාසලේදී හමුවන විබිධ ගැටලුවට අපට උපදේශ ලැබෙනවාසීම. විනිින් අයට දැනමුතුකම් යහපත් අවවාද දීමට හැකියාව ඇති ගුණසම්පන්න සත්පුරුෂයෙක් වීමට ඒ පෝෂණය ලැබීමට හොඳම ග්‍රන්ථයක් හරි පහසුවෙන් පරිශීරණය කරන පුළුවන් පොතක් තමයි දම පද. බොහෝ දෙනා ගැඹුරු ධර්මක් පාට ත්‍රිපිටක ආදිය කියවන්න අවස්ථාව යෙදිච්චාය න ඕන නිසා මේ ගාථ එකින් එක වෙනවෙනම කතා කරන්නත් පුළුවන් ඒ වගේ ඒ ගාතාන්වල වෙනවෙනම ගත්තහම බොහෝ වෙලාවට එක ගාතාවකට අනික සම්බන්ධ නැති ගාතා නිසා තමන්ට ඒ කතාව ඉක්මනින් විනාඩි කීපයකින් අවසාන කරලා ලොකු දැනුමක් වගේම මානසික පෝෂණය ලබා ගැනීමට අවශ්‍ය වෙන උපදේශයෙහි ඇතුළත් බව නැවතත් පතක් කරන්න කැමැති දමවතේ පලවෙනි වර්ගයනැත් හම් පරිච්චේද අපි කියවා යමක කියලා එකන්නේ එක කාරණයක යහපත් පැත්ත සහ අයහපත් පැත්ත නිසා යමක නැතං යුගලවසයෙන් ඒ ගාථපද්ධතිය විස්තරවෙන්. මම මෙහිදී වඩා විස්තරයක් මේ ධම්පදේ පොත පිළිබඳුව ඉදිටිපත් කරන්න අදහසක් නැති වුනත් දෙවන වක්ගේ එන හතරවන ගාතාව. මේ අවස්ථාවේදිී මාතෘකා වසයෙන්. ගත්ත නිසා දෙවන වර්ගත් වර්ගේ නම පරිච්චේදය නම අපමාද කියලා තියෙන්නේ අපමාද කියන්නේ අප්‍රමාදී බව කියන බව මෙහිදී වචනාර්ථය ප්‍රකාශ කරන්න කැමති. එවගේම විවිධ ධර්මකාරණා කොටස් වසෙන් ඉතා සංශිප්තව වගේම හරි ලස්සන්ට ඉදිරිපත් කරපු ොදම ග්‍රතයක් හටියට අපිට මේ පොත පරික්්ශීලණය කරන්න පුළුවන්කම තිබෙන නිසා නිතර නිතර භික්‍ෂූන් වහන්සේ වන අපේ. මෙ ධමපදීන් ගාතා මාතෘකාකරගෙන ධර්ම දේශනා කන්නම බොහෝ විට. එනිසා මේ වෙලාවිදි මේ පින්වතුන් විශේෂම දහම් පාසල් යන දරුව ඔබේ නිවස ඉන්න පිළුවන් මේ දරුවන් කටපාඩන් කර ගත්ත ගාථ ධර්මයක් තමයි මම මේ දේශනා කළේ. උට්ටානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ, සංඥතස්සච ධම්ම ජීවිනෝ, අප මත් අස්ස යසෝභි වඩ්ඩති. උසාහවත් බව ඉතාමත්ම වටිනා සම්පතක් මනුෂ්‍යයකුට කියලා. ධර්මානුකොල්ලව බුදුරජාණන් වහන්සේ පෙන්න ලදීල තිබෙනවා. උත්සාහවත් බව ඇතිකරගන්න අපි හැම දෙනම උත්සාහගන. විශේෂයෙන්ම ඉගෙන කියාගන්න දරුව ඉහ ශ්‍රේණිවලට යනකොට විභාග ලංබෙනකොට නිදිවරාගෙන ඒ අධ්‍යාපන කටයුතු හොඳින් කරලා විභාග සමත්වෙන්න පුදුමාකාර උත්සාහයකය දෙෙන. ඒ වගේම බොහෝ වෙලාවට ඒ උත්සාහේ දෙන දරුවන්ට නොදවිනි උත්සාහයක තමන්ගේ දරුව විභාග සමත් කරවගන්න ආදරනී දෙමුපියෝ දිවාරෑ වෙහෙස වෙලා සොයාබලනවා ඒගන ක් ලඟින් විමසිල්ලිම්ම ඉන්න. ඉති කොහොම හෝ වේවා මේ උත්සාහය අපි දකින්නේ හොඳ සාධනී උත්සායක් හැටියට. මනුෂ්‍යකුට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සම්පතක්. එම නිසා ඒ සඳහා උත්සාහාවත්වීම ඉගෙනගන්න දරුවන්ගේ ශෂ්‍යයන්ගේ ශිෂ්‍යියාවන්ගේ ලොකුම යුතුකමක්. එක හොඳ උත්සාහයක් ැඩියට අපි සලකන් සලකී යුතුයි සලකන්නම. ගේ රැකියාවට යන කෙන තමන්ගේ රැකියාව හොඳට කරන්න උත්සාහවත් වෙනවා. හොඳර රැියාව කිරීම නිසා තමන්ට උසස්වීන් වාදිය ලැබෙන බව දෙන්න ගෙන වඩාත් හොඳින් නෙවැරදිව අවංකව ය කටයුත්ති කිරීමට උත්සාහ කරනවා. ඒ වැදගත් චරිිත ලක්ෂණයක්ගේ ඒ මූනාම තැනැත්තට වඩ වඩා ඉහෙල්ල තලවෙලට නිලවෙලට තමන්ගේ උත්සාහෙ නිසා පත්වීමට හැකියාව ලැබෙන. ගේ ගොවිතැම්බතින් ජීවත්වන ගොවිියෝ දිවාරෑ වෙහෙස වෙලා අවගවැස්ස නොසලකා මහන්සියෙන් උත්සාහවත්ව තමගේ ගොවිතැම්බත් සිද්ධ කිරීමී කටයුතුවල යෙදෙනවා. ඒවගේම වෙනත් විවිධ රැකියාවන්හි නිරත අපි හැමෝම ඒඒ රැකී රක්ෂා කරද්දි උත්සාහවත් බව විසේසයෙන්ම ගරු කරමින් තමන්ගේ කටයුතුවල ප්‍රතිපල්ලවල සාර්ථකොත්වය තමන්ගේ උත්සාහය නිසා කියල දැන්නගෙන ඒ කටයුතුල නිරති වෙනවා. නමුත් පින්මත්ති මේ අතර අපි දකිනවා සමහරයි උත්සාහවත් වෙන්නේ මේ වගේ සාධනී අදහස් ඇතුව නෙමින්. කෙනෙක් උත්සාහවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ උත්සාහයෙන් දැනුම ඇතිකරගන්නේ නැතුව යහපත් දැනුමක් ඇතිකරගන්න ඇැතුව සමහට අනිත් කෙනාව වංචා කල්ලා අනිත් කෙනාට අපහසුතාවකට පත්කර එම නැත්තම් වෙනත් කෙනෙක් සතු දෙයක් ස්ොර්කම් කර එම නැත්තං වෙන විදිහකට තමන් අයුතු නිලතල ලබාගෙන තමන්ට සුදුසුකන් නැතුව විවිධාකාර අක්‍රමිකතා සිද්ධ කල්ලා පනතුරු ආදිය ලබාගෙන වැරදි ජීව නූතියක්. එක ඇන්න මිච්චා ආජීව කියල අපි කතා කරනෙම ඉදිහට වැරදි දෙයක් කරන්න උත්සාහ කරන. එතෝට මං අර මුලින්කිය උත්සාහත් මේ උත්සාහයක් දෙකම උත්සාහ තමයි. නමුත් මුලින් කියිය උත්සාහ මම සඳහන් කරන්නට එදුන සාධනීය හොඳ උත්සාහයක් බව. නමුත් තමන් වංචා සහගතව ඉදිරියට අන්ට එම නැතන් කාගෙහරි දෙයක් කඩා වඩා ස්වර්කම් කරලා ලබාගන්න ආදී දේට උත්සාහ කරනව නම් ඒක ඒ තැනැත්තාගේ ජීවිතයට රිනාගයක් ලබා දෙන පිරිහීමට පරිහානියට පත්වෙන වැරදි උත්සාහයක් එවැනි උත්සාහ අපි ධර්මානකූල ප්‍රතික්ෂේප කරනවා.ඒවගේම අර යහපත් කියපු උත්සාහය ඉතා වැදගත් වුවත් ඒ නිසා ඒ දැනුම නිසා හෝඒ රැකියාව හොඳින් සිද්ධ කිරීම නිසා අපි මේ ගාථාවෙන් අවසානයේදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තුවන නිමන සඳහා උපකාරයක් වන්නේ නැහැ. නමුත් ජීවත්වන ගිහි පැවිදි හැම දෙනාටම ලෞකික ජීවිතයක් තිබෙනවා. මෙලොව ජීවත්වන අපිට ආහාරා අවශ්‍යයිඒවගේ අපට ඇඳුම් පැළඳුම් අවශ්‍යයි බෙහෙත් හෙත් අවශ්‍යයි ඉන්න හිට ඉන්න තැනක් අවශ්‍යයි. එතෝට විශේෂයෙන් ගිහි පින්මතකුට මෙ සොයා සපයා ගන්ට උත්සාහවත් බව අත්‍යවශ්‍ය අංගයක් හැටියට සලකණ්ට අවශ්‍යයි. පෙන්වත්න මෙහිදී උට්ටහානවතුූ කියලා අපි මේ කාරුණා දෙකේ හොඳ සහ නරක පැති මතක් කලා සේම විශ්‍රේෂයෙන් මෙහිදී මතක් කරන්න අවශ්‍යයි. කෙනෙකොට කුසල් සිද්ධ කරන්න උත්සාහවත්වීම තමයි මේ ධර්මානුකූල පැත්තගත්ත හම බුදුරජාණන් වහන්සේ මේ ගාතාවෙන් මතක් කරල දෙන්න. නමුත් එයින් මෙපිට ඒත් අත්වයට යන්න කලෙන් තමන්ගේ ජීවිතයටඒ සාධනීය හොඳ යහපත් පැත්තට තිබෙන කටයුතු සාර්ථකරගන්න උත්සාහවත් වීම අත්‍යවශ්‍ය නිසා සාමාන්‍ය ජීවිතයේදී ඒ සියලු කටයුතු නොපිරිහලා අතපසුන් නොකට සිද්ධ කරගන්නට අවශ්‍ය උත්සාහය කෙනෙකුට තිබෙන්නෝන්.ඉළඟට සිහය සති කියල කියන්නේ සිහිය. බලන සිහය ගැන කතා කන්නකොට අපි. අපි නිතරම අපිට පේනවා මේ විවිධ වෙලාට අපි චෝදනා කන්නවා. මනිින් අයට මුකුත් මතකනෑ කියන දෙයක් හරියට අවබෝධ කරගන්න.ඒවගේ තමන් ප්‍රකාශ කරපු දේ සමහලට තමන්ට එහෙම කිව්වද කියලා සමහරයට මතකනෑ. ආදී වසින් සිහිය. ඉතාමත්ම උනන්දුවක් නැතුව එම නැත්තං. ඒ ගන්න අවධානයක් නැතුව සිහිය අඩුවන් පාවිච්ච් කරණ අවස්ථාපට දකින්න පුළුවන්. සිහිය කියන්නේ පුහුණු කළ යුතු චෛතසික ලක්ෂණයක්. සිහිය පුහුණු කරගත් අහම තමයි සිහිය යතා පරිදි පවතිීන්. එනිසා අපි හැම දෙනාටම සිහිය පිහිටුවාගන්න සම්මා සතිය ඇතිකරගන්න අත්‍යවශ්‍යයි යම් කිසි ප්‍රමාණයක සිහිය තැන්පත්වෙන භාවනාව නැත්තන් සිතේ එකඟ බව. ඒ සිතේ එකඟ බව නැත්තන් ඒ භාවනාව දීර්ග කාලින්න මස්සයෙන් වනගත වී එහෙම සිදු කරන්න නෙවෙේ ගිහි පින්වතකුට කාලේ ඉතාම සීමිත නිසා විනාඩි කීපයක් තමන්ට උදේ සහ සවස්ස තමන්ගේ කටයුතු ආවචචනා කරන්න අවස්ථාව විනාඩි කීපයක් යොදාගත් අහම තමන් කතා කරන දේවල් නැවත වෙනස් කරන්න බැරි නිසා සිහින් යුතුව කතා කරන්න පුළුවන්. අපිට පුළුවන්කම තිබෙනවා අපි මේ කතා කරන දේවල්වල ප්‍රතිඵල කෙනෙකුට ලැබෙන නිසා ඒ වචනවෙල කිරල මෙනලා දැනගෙන ඒ පිළිබඳව අවබෝධයක් ඇතුව ඒ වචන පිට කරන්න. එනිසා හැම දෙනාම සාරවත් හොඳ වචන ප්‍රකාශ කළහම අසාසිටන කෙනාගේ ජීවිතයට එයින් අවඩැක් පන්නේෙන. කට දසියක් එමනැත්තං වර්දක් පෙන්වාදීමේදී සම අපිට ඒත් සිහිියතිවෙන්න පුළුවන්. අකමැත්තෙන් එමනැත්තං අපිට කේන්තියකින් යම පෙන්වා දුන්නත් ඒ පෙන්වාද අවස්ථාවේදී ඔහුට යහපතක් වෙන අදහ සඇතුව. ඔහු නිවැරදි මඟට ගන්න අදහසෙන් තමන්ගේ සිහිය ඇතුව. අනවශ්‍ය දේ ප්‍රකාශ නොකර තමන්ගේ හොඳ කල්පනනාශක්තිය පාවිච්චි කරමින් කටයුතු කරන්න එක නම් අත්‍යවශ්‍යයි. අපේ බුදු හාමුදුරන්ගේ ධර්මදේශනා වල ප්‍රධානම ලක්ෂණයක් තමයි පෙන්වත්තිම ලෝකයේ ධර්මය පවතින්නත් මනුෂ්‍යයන්ට පවකරන්න ලජ්ජාවයි බයයි දෙක තියෙන්නො. පව්කරන්න අපිට හිත වලක් වගන්න ප්‍රදහන දේ තමයි මේ පවට ලැජ්ජ වෙන්නෝ මංවගේ කෙනෙකුට මේ වගේ ගැලපෙන් නැති වැඩ නොගැලපෙන්න අකුසලකර්ම පාපී වැඩ හරි නෑ මම වගේ කෙනෙකුට කියලා ලැජ්ජ වෙන්නවා. මේවයින් ලැබෙන ප්‍රතිඵල හරිම නරකයි. මේවට මට කවද හරිි මන්දිගෙවන්න වෙනවා. මේ ලෝකයේදීත් එහෙමයි යන තැනකත් හරි කටුපයි ජීවිත ගත කරන්න වීමට කියලා දැනගෙන බයවෙන්නවා. ඉති මේ ලැජ්ජ බය දෙකම නැති කරන්න වැඩක් බවට පවා පත්වෙලා තිබෙනවා. අර ජංගම දුරකතන භාවිතා කරන දරු ඒ ජංගම දුරකතනොලින් බොරු කියන්න පුොරුදුනා. මොකද ුදුහාදුුවෝ දේශනා කරලා තිබෙනව ඒ දම්පදයෙන්ම බොරු කියනයට හැම පවක්ම කරන්න පුළුවන් කිය. එනිසා පින්වත් අම්ම තාත්තගේ හොඳ යුතුකමත් තමයි දරුවන්ට කිසිම හේතුවක් නිසා ජංගම දුරකතනයක් ලබා නොදී. ඒවගේ අපිට විශේෂයෙන් තවත් මතක් කරන්න සිද දෙවෙනවා. මෙහෙම දෙමවපියෝ දරුවෝ ඉල්ලන ඉල්ලන දේ දෙන එක දරුවන්ගේ කැමැත්තගන්න නැතන් දරුවන්ගේ ආදරය ලබාගන්න කරන බොලඳ වැඩක් හැටියට. සමහර දෙමවපියෝ දැන් මට මතක ැිය අපි කොඩාකාලෙන්නම් නිතරම අපි දෙමවපියන්ට කීකරු දරුව හැටියට තමයි කතා කරන්නේ ලිපියක් ලිවත් ලියන්නේ කීකරු පුතා දුව කියල. දැම් අපිට පේනවා අම්ම තාත්තා දරුවට කීකර වෙච්චි යුගයක් කිය. ඇයි හෙමම ප්‍රකාශ කරන්නේ අම්ම තාත්තා දරු ඉල්ලන්න හැම දේම දැන් දෙන්න පුරුදු වෙලා. දරුවේ එහම ඉල්ලන්න දේ නොදුන්න්න හම දරුවන් දැන් අමතු විලාසිතාවක්තරගෙන තියෙන අම්මතාත්ක අමනාප වෙලයින්න. මොකද මේ අමතාත්වක අමනාපය අල්ලපු පන්තියේ ළඟවාඩි වෙලඉන්න යාලුවන්ට එෙම තියෙන දේවල් තමට අරදුන්න ඇත්තන් අමනාපපුුණ හමක ලැබෙනවා. එනිසා දරුවන්ට කීකරුවච්චු මේ අම්මල තාත්තල. නොගැල පෙන දේ පවාරන්දීල දරුවෝ නාස්ති කරන්න එමන දඩුවන්ගේ මනස දරොල්ල පට එමකට ඇද දාන්න කටයුතු කරන බව පේනවා. එනිසා අපි මෙහිදී මේ සතිය සිහිය පිළිබඳව මතක් කරද්දි මේ කාරණය මතක් කරේ තීරණ ගන්නකොට දරුවන්ගේ අනාගතය ගැන හිතලා දුරදික බලල්ල තීරණ අරගෙන දරුවන්ට කීකරවෙන් ඇතුව දරුවෝ තාම් පුංචිනේ දරුවන්ට තාම අත්දැකම් අඩුයි කියල හිතලා වැඩියෙන් අදදැකින් ඇති පින්වත් අම්ම කෙනෙක් ැටියට පින්වත් තාත්ත කෙනෙක් ැටියට අනිත් අයගේ තරංකාරිත්වයට දරුව යොමු කරන්න නැතුව දරුව හොඳ සත්තුරුෂ් දරුවෙක් කරන්න අම්මට ගරු කරන තාත්තට කීකරු. හොඳ දරුවෙක් කරන්නම හිතාගෙනඒ දරුව පෝෂණය කරනවා හැර වෙන විදිහකට දරුව නතු කරගන්න කටයුතු කරන්නේ ැවයි එක තමයි අමතාත්තගේ යුතුකම්. මොකද ගොඩක් වෙලාවට අම්ම ඉතාත්තයි දෙන්නම රැකියවල්ුවට ගිහිල්ලා හවස් වෙලා ගෙතරෙන්නේ දරුව පාසල් ගිහිල් එහෙමම උපකාරක පන්තියාදීගෙර දෙගොල්ම හස්වෙලයින්න මේ මව්පිය සෙනෙහස ලබන්න දැම් බොහෝ දරුවන්ට වෙලා නැති තරම්. එනිසා අම්මතාත්ත සමහරය බයවෙනවා යම්කිසි චකතියක් තියන මෙදරු අපි අතර සබන්ධ නැති වෙලා ඇත්වෙලායිදි කියල්. ඉතින් ලංවෙන්න දරුව ඉල්ලන හැමදේම දීල දරුව අපිට අයිතිී කෙල්ල ඒ අයිතිය හඳ වගන්න කරන වැඩක් වගේ පේනව දැම් මේ දුරුවල කටයුත්. එනිසා පි ඉතාමත්ම ධර්මානකූලො මතක් කරන්න කැමැති විශේෂෙන් සිගාලෝව සූත්‍රය කියවල බලල දරුවන්ගේ පෝෂණය සඳහා සතියෙන් සිහියෙන් කටයුතු කරන්න අම තාත්තා. පෙළවෙෙන්න්න ඕන කියන බව ඉතාමත්ම කාරුණණෙකව මේ වෙලාවෙඳ මතක් කරන්න කැමැති. සතිය වගේම යහපත් කටයුතු සුච්චිකම්ම කියලා කියන්නේ යහපත් කටයුතු. කටයුතු අපි දැන් සමහල්ලාට සුචිකම්ම නොවනේවා සමහරය සුච්චිකම්ම කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. සමහල්ලාට කාර්යාලයක වැඩකරන කොට තමන්ගේ ස්වාමිය එම නැත්තන් එතන ප්‍රධානිියගේ හිසිත් ගන්න විධ දේවල් කරන්න පුළුවන්. නොගලපෙන දේවල්උුණත් ස්වාමය කියන බොහොම ෝදායික. ඒ විදී හව සුචිකම්ම හැටියට ධර්මානකූල අපි සඳහන් කරන්නේ නැහැ. ඒවගේ තමන්ගේ ආයතනය එම නැත්තැන් තමන්ගේ කාර්යාලි ප්‍රධානයක් බැරදි වැඩක් කළක් ය නිවැරදී කියලා සිතගන්න ප්‍රකාශ කරනය එක යහපත් කටයුත්තක් එහෙම නෙමේ. එනිසා යහපත් කටයුතු කියලා කියන්නේ. කිසියම්ම කෙනෙකුට මොනයම් ආකාරයකවම්වත් කටයුත්තක් නොසිද වෙන ඉතාමන්ම සාධාරණ අපක්ෂපාතිීව ගන්න තීරණ අනුවසි ක්‍රියාත්මය කරන කටයුතු පමණයි කියලා අපි නිරන්තරෙන් මෙනෙහි කරන්නඕ. කිසියම් පාර්ශුවයකට අගතියක් වෙන කටයුතු සුචිකම්ම කියලා ධර්මානකූලුව හඳුන්වන්නේ නැහැ. ඇක නිසා විශේෂෙන්ම භික්‍ෂූන් වහන්සේ ළමක් වසේෙන් යහපත් නිවැරදි කටයුතු කිරීමට සුවිශේෂයෙන් බැඳී සිට නිසා අපි භික්‍ෂූන් වහන්සේ වසින් අපක්ෂපාතීව හැම දායකයකොටම නැත්තම් පින්මතකුටම ඉතාමත්ම සාධාරන තමන්ගේ අනුන්ග කියන බේදයක් නැතුව කටයුතු කරන්න සුවිසේෂීම් පිළිම්බී සිටිය යුතුයි සූදානන් විය යුතුයි ඒවගේම ඒක තමයි බෞද්ධ භික්ෂු චරිතය කියලා අපි කවුරුත් දැනගෙන සිටි නවා. එති පෙන්මත්ය සුචිකම්ම කියල කිව එහෙමනම් යහපත් කටයුතු. නෙවැරදිව කටයුතු කිසියම් කෙනෙක් තමන්ට වාසිදාකදයක් හරි හොඳයින කලා නේද අපිට උදව කියලා විදියට ප්‍රකාශ කරලා අක්කටයුතු කවුරු හරි ලව කරනවනං එය මෙහිදී සුචිකම්ම කියන්නේ ධර්මානුකුල්ල ඉගැන්වීමට අයිති නැති බව ප්‍රකාශ කරන්ට කැමැති. උට්හානමතුූ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරනෝ. නිසම්මකාරී නෝ කියලා කියන්නේ කිසියම් පුච්චලයෙක් තමන් කරන කටයුතු සොයා බලා කටයුතු කල්ලා නෙවැරදිදේ යහපද්ද ද අපි බලමු වෙද මහත්මක් නං එවගේම දොස්තර මහත්ක් න තමංගාවට එන්න රෝගියා පරීක්ෂා කල්ල මේ රෝග තමන්ට ආදායෙන් ඉපයේන මාර්ගයක් කියල හිතල මෙයාට අනවශ්‍ය බෙද්දීලා ලෙඩ වැඩි කරන අදහසිකින් නැතුව මේ තැනැත්තා ඇවිලෙ ඉන්න දැම්මාට ළඟට මේ ලොකු උපකාරයක් බලාගෙන මොහු අසරනයිදැන්. ැ මහගේ රෝගී තත්වය සුව කලී නැත්ත මහ අසරන තත්වයට තවත් පත්වෙනෝ. එනිසා හරි බෝධිසත්ව කෙනෙක් වගේ ඒ වෙද මහත්මයන්ගේ දොස්සර මහත්මයගේ යුතුකම වෙන්නේ. ඒ රෝගී පුච්චලයාට නිරෝගී ලබා ගැනීමට ළඟාකර ගැනීමට හොඳට හොයලබලල ඒ අවශ්‍ය බෙහෙත් සපයදීම. මේේදී අපිට එ මතක් කල නිසා විශේෂයම දොස්තර මහපතුරු සමහරලාට අපිට පේනවා. රෝගීක් ඉතාමත්ම ඉක්මනින් සැත්කම් ආදයට භාජනය කල්ලා ඒ රෝගී තත්ත්වය මුදවගන්න නැතුව රෝගිය තවත් රෝගී බවට පත් කරලා කටයුතු කරන්න උත්සාහ කරන අවස්ථාතියන ඒ මහකේදවච්චක එනිසා අපි ඒ වගේ අකට යුතුකම් කරන්න යම් කිසි වෛද්‍යවරෙක් එහම ඉන්නවනම්. පින්වන්ත අදහස් ඒ අයට ඇතිවීවා කියල අපි නිගන්තරම ප්‍රාවත්ථනා කරමු. මොකද ඒ තැනැත්තා මුදල් මත එම නැත්තං තමන්ට වඩාලොකු වටිනා රථයක් ආදිය මිලියට ගන්න මෙ රෝගීන් සැත්කං වලට එහෙ භානය කරලා මුදියල් උපයාගන්න මගේ. වැඩැ එහෙම යම් කිසි කෙනෙක් කන්නවනම් ඔහු අපාගාමී වෙනවා. මෙලවත් අපායක් හදාගන්න නිසා අපි ඒ අයට මයිස්ත්‍රී කරලා ඒ අයගේ ඒ වැරදි කටයුතු. නෙවැරදි මඟට යොමු කරන්න කිසියම් විදියට හිතවත්ව ලංවෙලා තමන්ගේ හිතවතෙක් නම්. ඒ තැනැත්තා ඒ දුරාචාරයෙන් බේරගන්න එම නැත්තන්ඒ වැරදි ජීවන උපායම් බේරගන්න කටයුතු කරුුවන එක ලොකු පින්කමක්. නිසම්ම කාරී කිව්වෙතකොට සොයල බලලා නිවැරදි විදිහයට කටයුතු කිරීම. නිවැරදි විදිහයට කටයුතු කරන එක අත්‍යවශ්‍යයි අපිට වැරදිට කටයුතු කොළොත් ඒවා අපට වෙනස් කරගන්න හැකියාකුත් නැති නිසා. එවගේම උට්ටානමතව සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරීම සං්‍යතස්ස සංඥත කියලා කියන්නේ සංසුම් බව එම නැත්තං සංයමයෙන් කටයුතු කිරීම. අපට මේක පොඩි දරුවන්ගේ ඉඳලා වැඩිහිටි අපි කාටත් අත්‍යවශ්‍ය ගුණාංගයක්. පිශේෂෙන්ම අපට පේනවා ැ තරුණ දරු පාසල් යනෑ දඟල නො වැඩි. පුංචි දෙයක් වුණ සමහරට මතකනෑ. දහම් පාස්සලක දරුවෙක් දරු කණ්ඩායක දහම් පාසලකද මේ ඊය පෙරේද දිනක. එ දරුවන් සියලු දෙනාම. දහම් පාසල අවසාන වන්න වෙලාවේ චත්තමානව ගාත ප්‍රකාශ කළ හ ම ප්‍රශ්න කලා දැම්මේ දරුව මොකද මේ චත්තමානක ගාත කිව්වේ. ඇයි පලවෙනි ගාතාව කියන්න දෙවෙනි ගාත කිවේ තුන්වෙනි ගාතාව. එතන හයිියෙන් සද්ධන කල ගාත කිව්වත් කිසිම අවබෝධ කරගෙන හිටියන ගාත තුන ඇයි ඒ දරුව කියන්නහෙල්. ඇතරම පලවෙනි ගාථ බුදු හාමුදුරන්ගේ. ගුණ සඳහන්කල බුදු හාමුදුරන්ට නමස්කාර කරන්න තියෙන් දෙවිනි ගාතාව ධර්මය ගුණ සඳහන් කළ ධර්මයට නමස්කාර කරන්න. තුන්වෙනි කාාතාව සංගරත්නය ගුණ සඳහන්කල්ලා සංගරත්නයට නමස්කාර කරන්න. දැ මේ වෙලාවේ ඉතා සංයමීින් යුත්තව ඕනෑකමින් සැදැහැසිතින් බුද්ධ ධම්ම සංඟ කියන ත්‍රිවිධරත්නය වන්දනා කරන්න ඕන දරුවක්. දුවන්න බලාගෙන. කෑකෝ ගසමින් කිසි සංවරයක් නැතුව ඒගාතාවන් කියපුහාම සද්ධ නගල හුදු සද්ධයක් පමණක් බවට පත්වෙනවා. සද්ධයක් විතරක් කළට කුසලකර්මයක් සිද්ධ වෙන්නේ නෑ. අපි අපේ බුදු හාමුදුුවන්ගේ ධර්මය අනුගමනය කරන දරු පරපුරක් හැටියට බුදු හාමුදුරුවන්ගේ ළමයි නැත්තම් බුද්ධ පුත්‍රයන් හැටියට. බුදු හාමුදුරුවන්ට අපි නිතර කෙනවානේ අමාමෑණී. බුදු පියාණන් කියල මෑනි කියන්නේ අම්මටන පියා කියැනෙ තාත්තට අම්ම යිතාත්තයේ දෙන්නම අපිට බුදු හාමුදුරුව. ඉති අප බුදු හාමුදුරුවන්ම අනුගමනය කරන අපි සැදැහැසිතින් තමයි බුදු හාමුදුරුවන්ට වන්දනා කරන්නවා. එතකොට බුදුගුණ බලයෙන් අපට සරණ වෙනවා. අපිට පිහිට ලැබෙනවා. අපිට කරදරයක් නැතුව ආරක්ෂාව සැලසෙනවා. ඉති එහෙම කරන්න ඕන කටයුතු අපි සංහෑමියයෙන් තොරව සං්‍යමයක් නැතුව, දුවන්න බලාගෙන ගාථාව හිවට ඒ දරුවට කුසලයක් යහපදක් සිද්ධ වෙ නෑ කියලා අම්ම හිසාත ගාල කරුණාවෙන් මතක් කල දෙන්න. ඒ තාත්තා එහෙම මතක් කල දෙන්න. දහම් පාසිල්ලේ ගුරුවරු කරුණා කල්ල එහෙම මතක් කරන්න. එවගේම ඒ ගාථදිය බුද්ධ වන්දනාවිද අපි ගාතාහෙම දේශනා කල්ල සජ්්‍යහයනා ක දරුව පාසැල්වලදි පන්සලේදී දහම් පාසලේ දී ඒ බුද්ධ වන්දනාවාදී කටයුතු කරනවනි ඒ අවස්ථාවන් වල ඒ සඳහා පමණක් සිත යොදවාගෙන්. ඇස් දෙක වට පිට යව්පුවන් පස්සේ අපි අරමුණ වෙනස්වනීද ඇස් දෙක බිම බලාගෙන් අඩවන් කරගෙන නැත ඇස් දෙක පියාගෙන සංයමයෙන් යුත්තව කටයුතු කරු ඒ තරමට හොඳයි. මොකොද බුද්ධ වන්දනාවයහම සිද්ධ කරනකොට වෙන වෙන අරමුණු අප හිතට ගන්න එක මේ ඇහැ වහගෙන ඊටපුුවන් පස්සේ අඩුව නම්. එහෙම නාම අපට සංවර වෙන්න පහසු වෙනවා. ඉති මේක වැඩිහිටි මේ කාරණ දැනගත්තායි. එහෙම නොදැනගෙන්න කටයුතු කරනවන පෙන්වලදීලා යහපතේ යොදවන ලොකු පින්කමක්. මොකද අපි බුදු හමුදුරුවන්ට තිබුුණ න එදා දීපංකර පාදමූලයේදී නිවන් අවබෝධ කරගන්න උන්වහන්සේ දුක් පන්ද කරදරුණේ මේ අනිත් අයි වෙනුවේ. ලෝක අනන්ත සත්තුවය දුක්විදිනවා. මම වගේ හොඳ අධිෂ්ටානශීලී මනසක් තිබෙන උත්සාහවන්ත සත්තුරුෂයකුට මේයට පිහිටවෙන්න හැකියාව තිබේද තනම්මකටද නිවං අවබෝධ කරගන්න කියලා තමයි උන්වහන්සේ දුක්විඳල සාරා සංකය කල්ප ලක්ෂයක් පෙරුම්පුල පුරල. උතිම් උතුම් බුද්ධත්වයට පත්වල අපට පිහිටවනේ. එමන අපිත් කල්පනා කරන්නට ඕන. අපේ ඉඳුරං සංවරකාරගන්න. බුද්ධ වන්දනාවේද ඒවගේ මාගමි කටයුතුවලද ඒ අවශ්‍ය විදිහෙ සංවරතාවක් ඇතිකර ගත් තහම අපේ දහිනික කටයුතුවල ඉගන ගන්න දේ වෙන්න පුළුවන් එම දැ රැකියාව වෙන්න පුළුවන් එම නත වෙනත් අවස්ථාවන් වලදී අවශ්‍ය වෙන උතුම් සංවරය මේ සංවරය ඇත්තටම උතුම්. ඒ නිසා ඒ සංවරය ඇතිකර ගන්න අපට පුළුවන් ක්‍රමාණුකූලව පුහුණුවසුලින් පුහුණවෙච්චි නැති කෙනාට පුහුණු වෙන්න ක කියෙලා ආදරේ මතක් කල දෙ. ආදර්ශයෙන් මතක් කරන්නත් ඔන් ආදනය මතක් කළට තමන් ආදර්ශයක් දෙන්න ඇත්තං ඒ ආදර්ශය නොදෙන නිසා අර මතක් කරලා දෙන කෙනා අපෙන් ඒ පනිිවිඩිය ලබාගන්න නැහැ. බොහෝ වෙලාවට සමහාර ගිහි පැවිදිී ඇත්තෝ පින්මත්තු මේ තමන් අනිත්තයට ඒ අවශ්‍ය අනුශාසන අවවාද ලබාදීල තමන් අසංවරව ඒ කටයුතු කොත් ඒවා අනිත් ඇයට ලැබෙන් නැති බව විශේෂයෙන් අපි මතක තබාගන්නවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රියය ගැන දේශනා කළේ ලෝකට බුදුහාමුද්‍රෝ තමයි උතුම්ම මෛත්‍රිය පතුරූපු කෙනා වසේ. ඒවගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුත්ත නිසා තමයි ලෝකයේ අනිත් ඇයට කරුණාව දියුණු කරන්න කලා දේශනා කළේ. එනිසා අපි මෙහිදී. බුදුහාමුදුරුවන්ගේ දරුවූ වසෙන් අපි අනිත් අඇයට ඔය කියන. ධර්මකාරණා මතක් කරලා දෙනා අවස්ථාවේ විශේෂයෙන්ම හැම දෙෙනම තනිතනිව තමන්ගේ පෞද්ජලක ජීවිතය ආදර්ශමත් කරගෙන අනිත්ත් ඒ ආදර්ශවයෙන් පෝෂණය කරන්න ගන්න උත්සාහයක් තමයි සිද්ධ කල යුත්තය කියලා මෙහිද අපි විශේෂයෙන් මතක් කරන්න කැමති දැමම උත්සාහවන්ත කෙනා සංයමයෙන් යුත්ත කෙනාගේ තවත් ලක්ෂණයක් තමයි අප්‍රමාදී බව අප්‍රමාදී බව කියලා කියන්නේ නොපමා බව නොපමා බව කියල කියන්නේ යහපත් කටයුතු සිද්ධ කරන්න. යහපත් කටයුතු කිව කුසල කරම. දැ කුසල සහ අකුසල කියලා අපේ සිත්තෙන් සිද්ධ වන ක්‍රියාකාරකන් දෙකත් තියනවා මේ ක්‍රියාකාර දෙකින් කුසල කරම උන හම සිත දියුණුවෙන. කුසලේ ලක්ෂණය තමයි සිත දියුණුවෙන. අකුසලේ ලක්ෂණය තමයි සිත පිරිහෙනේ එක. ඇති ඔබ පින්වන්ත ජීවිතය බොහොමමාරුවෙන් ලබාගත්ත කෙනෙක් ඇස්කල් ආසා ආදී හොඳට පාවිච්චි කරන්න හැකියාව තියෙන පින්වන්ත මනුෂ්‍යයක් වසිය ඉප දෙන්න පින ලැබිච්ි ඔබ මේ කියන කුසල් පක්ෂය තෝරාගෙන වඩා පින්වන්ත කෙනෙක් වෙන්න උසාහ කරන්නවා. එම නැතුව අ ඉදුල් ආහාරගන්න කෙනෙක් වෙන්න හොඳනෑ. ඉදුල් ආහාර කියල මඉතින්දි මතක් කලේ සමහර පින්වත්තු ඉන්නවා අතීයේදී පුබ්බේච්ච කතපු්ඥතා කියපු විදිට බොහෝ පින්කල්ල තියෙනවා. එනිසා මේ ආත්තුමලිති කොඩක් පින් ලබාගෙන් ලැබිච්ච පිංවල ආනිසංස වසයෙන් පමට ධනපතියෙක් වෙන්න පුළුව බොහෝ ධනය තියෙනවා බොහෝ පිරිසන්නවා මේ තැනැත්තා සියලුම අතීතය කරපු දේවල්ලොල් ලැබිච්ච ඒ ධනසම් පත්තිය නැවත පින් දහම්වල යොදවන්නේ නැතුව පයුද්ජලිකුව තමන්ගේ ප්‍රයෝජනය තකා එම නැත්තං ආත්මාර්ථකාමිත්වෙන් යුත්තව පමණ කටයුතු කරමින් ඒවා පරිභෝග කිරීම නිසා නැවත කුසල් රැස්වීමක් පින් රැස්වීමක් සිද්ධ නොව නාහම. හරියට ඉතුරුවිච්චු ල් පිළුණු ආහාර කන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා අපි මෙහිදී. මෙ පින්මත් පිරිසට මතක් කරන්නේ නැවත නැවතා අපි අප්‍රමාදීව ඒ පිළුණු දේවල් නොකා අලුද්ධයක් ඇති කරගන්න. උත්හ කරන්න නැවත නැමත අප්‍රමාදීව කුසල් කරන්නවවා ඒම කුසල් කළහම තමයි අපට යහපත් ජීවිතයකට හිමිකාරිත්වය නැතං අයිතිය ලැබෙන පින්මත්ම අපි බුදුහාමුදුරුවන්ගේ දවස්ස එක්තරා පින්වන්ත මනුෂ්‍ය හිටියා හැබැයි ඒ තැනැත්තගේ පෞද්ජලික ජීවිතය පින්වන්තකමට සමගාමීව කේදාන්තවලින් නැතං කේදවාශක වලිනික් යුත්ත වෙලා තිබිච්ච ීවිතයක් කවුරුත් එෙමෙයි ඒ මේ පිනතුන් නිතරම අසාස්ත්‍රවණය කල් හුරු පුරුදු නමක් වන කුම්භගෝෂක මේ කුම්භ ගෝසක කියන තැනැත්තා තමන්ගේ අම්ම ඉතාත්තයි මහා ධනය තිබි්ච සිටුවරු වසෙන් ජීවත් වෙලා එ සිටු තනතුරු තිබිච්චායට මහා ධනයක් තිබනත් බලන්න අවාසනාක මහත බෝමින රෝග හැදිල මේ පවුලි අය. ඉතාම ඉක්මනින් මරණයට පත්වෙන්න අවස්ථාව යෙදිච්චි වෙලාවෙ ආධරණය පියා තමගේ දරුවට මේගතාම් බෝ වෙලා නැති නිසා. දරුව මරණයෙන් බෙරගන්න ඉක්මනින් ඒ ස්ථානයෙන් පිටත් වෙලා ඈත පලාාහතකට ගොස් තමඟගේ ජීවිතය රැකගන්න හැටියට අවාද කිරීම නිසා. මේ තැනත්තා දරුව කාලයක් ජීවිතය ඉතා කටුකව ගත කල්ලා වසට ගන්නාවක් ගතවෙලා තමන්ගේ ගම්පලාතරාවන් පස්සේ අමතාත් මිය ගිහිල්ල නමුත් සොයාබලපුුවන් පස්සේ ඒ අම්මතාත වාසය කළ ප්‍රදේශයේ තමන් අමතාත් මියයන්න කලින් මතක් කල දීපුයේ ධනය තාම ඉතුරු වෙලතියනවා. එහම ඉතුරු ච්ච ධනය ගත්තොත් එහෙම තමන්ට ලොකු විනාශයක් වේ කියලා මහා භයකින් මෙයා කුලිවැඩ කරණ අය උදේ පාන්දර කුලීවට යන්න නැගිට්ටවන්න අවධි කරවන්න කියන මේ ඉතාමත්ම සුළු රක්සාාවක්. මෙචර ධනයක් තියෙන කෙන ඉතාාව නිහතමානීව ඉතා සුළු රැකියාවක් කරමින් ජීවිතය ගටගහගෙන ඉන්නකොට එදා ඒ රටේ රජුරුවවෙච්ච බිම්මිසා රජරුවන්ට මේ කුම්ඹගෝසගේ හඬ ඇහිලා මෙයා මේ දුපත් මනුස්ෂ්‍යෙක් මේ බොහොම පිින්වන්ත කෙනෙක් බොහොම පිනක් තියෙන ධනයක් තියෙන කෙනෙක් කියලා රජුරුවන්ට කටහනෙන් කටහන පිළිබඳව අවබෝධයක් තිවිච් රජුර. අවබෝධ කරගෙන ඔහු ගෙන්වගෙන මං මෙදික කතාවක් කැටියෙන් මතක් කළ. එය අන්තිමේදී රජ්ජරූට මෙහුට ප්‍රකාශ කරන සිද්ධ වුණ තමන් කෞද්ද කියල. ඉට පස්සේ නිදංගත ධනය ලබුණ හ මහ විශෝල ධනය තිබිච්ච මේ තැනැත්තා. එසියලූම ධනය. ඉතාමත්ම උපක්‍රම ශීලී රජ්ජුරූ ලබාගත්තර පස්සය නැවත ඔහුට බාරදිීලා ඔහු මහා ධන සිටුවරෙක් බවට පත් කරලා. බලන්න මේ පුංචි කතාවේ අපට පේනවාාව මොහුගේ උත්සාහවත් බව. ඒවගේ මොහු නිහතමානීව අටයුතු කිරීම තැන්නට සුදුසුවිදිහට කතාහ බස් කල්ලාඉතාමත්ම තමන්ගේ ඥානය භවිතා කල්ලා, කිසිම අවුලොක පටලවෙන්නේ නැතුව ධනය තිබුල කියලා විනාශවෙ නැතුව. නහතමානීකමත් ඒවගේ දක්ෂ බව ඒවගේ සංවර බව ආදී කියන මේ සියලුම ගුණාංගවලින්. හොඳට හැබි පුච්චලෙක් බාට පත්චෙච්චි නිසා. ඔහුට කිසිම් කරදරයක් නැතුව. අන්තිමේදි තමන්ට තමන්ගේ ධනියත් රැකගෙන ජීවිතයත් රැකගෙන. ජවි අකාලේ විනාශයට පත්වනි නැතුව රැකගෙන. ඒ අටයුතු සාර්ථ කරගන්න පුළුවන්කම ලැබුණෙ එම නිසායි. එනිසා පින්මත්ති මේ පින්වත් හැම දෙනාට අපි ඉතා කාරණිකෝ ආරාධන කෙන්න්නවා. ටානැවතුූ සතිමතු සුචිකම් මසනිසම්ම කාරිනෝ සංඥතස්සච ධම්ම ජීවිනෝ අප මත් අස් යසූබිවඩහති කෙ අපි මේ දේශනා කරපු ගාතාවේ. විදිහට ඔය කටයුතු කළ හම අන්තිමට ඔබේ යහපත හොඳ කීර්ති ගෝෂාව හොඳ නම ලෝකයේ පැතිරෙනවා ඇතිවෙනවා කියන මේ බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කෙලා අපි ඉතාමත්ම කාර්ණිකෝ මතක් කර සිටිනවා. ත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මස්්‍රෝනානි සන්සයෙන්. සියලුම කටයුතු. උතුම් රත්නත්‍රී ආශිරවාදෙන් ඒවගේ සියලු දෙවියන්ගේ ආලක්ෂාාවෙන් රැකවරණෙන්. තමන් කරන යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාථකීමටත්. ලබන්නාවූ මේ නම වසර සෞභහගමත් නිදුක් නීරෝගීව හොඳින් ඉංශිවාත් වෙන්න පුළුවන්. නව වසරක්වීමටත් මේ ධර්මශ්‍රවනය කිරීම. අපි සිද්ධ කරගන්නා සියලු කුසල් නොල ශක්තියන් හේතුවේවා වාසනාවේවා, කාවඩු ආධදු කියල පාථනා කරගන්න. එම උතුම් ධර්මදේශනාවේ දායකත්ව අරමුණ. අදදිනට පරලූසපත්වී වසර අටක් සම්පූර්ණවන සුමනතිස්ස ගමගේ ස්වම්පොරුෂයාට ආදරනය පියාණන්ට පින්හන මෝදන් කිරීමට ප්‍රේශලා සුදීප් චතුර තුරුණුදූ දරුවන් අර්මුණකොටගෙන තිබෙනවා. ය වගේම පරලූසපත් වූ වී දිසනරිස්පියානන්ට සහ එ් මීලින් මෑණිය ඇතුළු වරිග පරම්පරාවේ සුළිම ජාතිහිත මිත්‍රාදීන්ට පිහන මෝදන්කිරටත් අපේල් හතරවනදිනට උපන්දිනයේ යෙදන නැතුම් නිම්සර මුණු පුරා ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් යුතුවත්. ඉංගිරිිය මානාන උඩු කොමර අංග පනස් නොවෙන් දෙක නිවසේ පේමලතා පල්ල තැන්න මහත්ම මේ ප්‍රධාන එම පවුල සුළ දෙනා බලාපොත්තු වනවා. එම උතුම් ධර්මානුශාසනාව පැවැත්තූයේ. හ අන්තුගුව මාබිම තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විහාරාධිපතිී. ශාස්ත්‍රපති පූච්චපාද රාස්සගල සීවලී ස්වාමීන්ත්‍රණන් වහන්සේ. ජාතික ගොුවන් විදුරියෙන් ඔබ ශ්‍රවණය කළ එම උතුන් ධර්මදේශනා මාලාවේ පින්බර දායකත්වේ සඳහා විමසන්න බිඳුවයි එකයි එකයි දෙකයි හැටනොවයයි හැත්ත එකයි හතලිහ දුරකතනන්ක යාපත් ජනසමාජයක් උදෙසා සිත නිවන බුදුබනර්. හටත් උදේසන පාඩ ජාතික ගුවන් විදුලියෙන් සිත්ත නිවන බුද්දු බණ.